සිනමාපටය ඔබ හමුවට ගෙනා කල්පන ආර්යවංශ හා වින්දන ආර්යවංශ දෙසොහොරයන්ගේ ද රචනයක් සහ අධ්‍යක්ෂණය වන රූකඩ පැංචි සිනමාපටය පසුගියදා EAP මණ්ඩලයේ සිනමා ශාලාවලදී තිරගත කෙරුණා. ඒ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේ මාලනී ෆොන්සේකාගේ තෙවැනි පරපුර නියෝජනය කරන කුෂෙන්යා ෆොන්සේකා. රූකඩ පැංචි ගැන කතාබහට අපි කුෂෙන්යාව එකතු කරගත්තේ මෙලෙසයි. සම්පූර්ණ නම මොකද්ද? කුෂෙන්යා සල්මි ෆොන්සේකා. වයස කීයද? මගේ වයස 14යි. රූකඩ පැංචි කියන්නේ කුෂෙන්යාගේ පළවෙනි චිත්‍රපටයද? නැහැ, මම මීට කලින් දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ රඟපෑවා. හැබැයි මම එතකොට ගොඩක් පොඩි. ඔබ රඟපාන්නේ මෙහි ප්‍රධාන චරිතය බය හිතුනේ නැද්ද? නැහැ, මට බය හිතුනේ නැහැ. අනිත් අය කැමරාවට බයයිනේ. හේතුව මොකක්ද දන්නේ නැහැ. මට එහෙම බයක් හිතුනේ නැහැ. රූකඩ පැංචි චිත්‍රපටයට කුෂෙන්යාට ආරාධනා කළේ කවුද? කල්පන අංකලුයි වින්දන අංකලුයි තමයි මට මේ ෆිල්ම් එකට එන්න කියන්නේ. මගේ සීයා, ඒ කියන්නේ ආනන්ද ෆොන්සේකා ගත්ත ෆොටෝස් වලින් ශානි නැන්දා, ඒ කියන්නේ සමනලි ෆොන්සේකා දාලා තියෙන ෆොටෝස් දැකලා තමයි එයාලා මට මේකට කතා කළේ. ඊට පස්සේ මාව අංකල්ලා පොඩි ඉන්ටර්වියු එකකට වගේ අරගෙන තමයි ෆිල්ම් එකේ රඟපාන්න අවස්ථාව දුන්නේ. මේ චිත්‍රපටයේ කුෂෙන්යාගේ චරිතය ගැන කිව්වොත්, ඒ ගෑනු ළමයා බුද්ධිමත් කෙනෙක්. එයා ගොඩක් රූකඩ එකේ ඉන්න කැමති කෙනෙක්. එයා මුළු ලෝකයේම දැනුම හොයනවා. රූකඩ පැංචි, රූකඩ එක කතා කරන්න පුරුදුනේ කොහොමද? මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. පසුව පීඨපත කියවලා මාස දෙකක් විතර කල්පන වින්දන අංකල්ලා මාව පුහුණු කළා. කට හොල්ලන්නේ නැතුව කතා කරන ගමන් රූකඩේ හසුරුවන්න. එයාලා මට රූකඩ දෙකක් ගෙනල්ලා දුන්නා. විශේෂයෙන් වින්දන අංකල් ඔයා මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා ඉගැන්නුවා. මේ චිත්‍රපටයේ කුෂෙන් නායක සිනමාවේ දෙවැන්ද චරිත රඟපානවා. ඒ අයගෙන් ලැබුණු සහයෝගය කොහොමද? ඒක වැඩ කරන්න ගොඩක් ලේසි. ජැක්සන් අංකල් මට ගොඩක් කියලා දුන්නා රඟපාන විදිය. ලොකු ආචිත්, ඒ කියන්නේ මාලනි ෆොන්සේකා මේකේ රඟපෑව නිසා මට ගොඩක් උදව් කළා. කුෂෙන් කියන්නේ නිලි රජින මාලනි ෆොන්සේකාගේ තෙමිනි පරම්පරාවේ නියෝජනයක් නේද? ඔව්, ඒ මගේ ලොකු ආචි. ඒ මගේ තාත්තගේ තාත්තගේ ලොකු අක්කා. ඒ කියන්නේ මගේ සීයාගේ ආනන්ද ෆොන්සේකාගේ ලොකු අක්කා. ඒ පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද? මට ගොඩක් උදව් ලැබෙන්නේ ශානි නැන්දගෙන්, ඒ කියන්නේ සමනලි ෆොන්සේකාගෙන්. ෆිල්ම් එකේ රඟපාන්න යන කලිනුත් එයා කෝල් කරලා ඔයා මෙහෙම කරන්න මෙහෙම කරන්න කිව්වා. ඊට කලින් එයා එක දෙබස් කියන විදිය පුරුදුනා. ඒ වගේම සීයායි ලොකු ආච්චි මට ගොඩක් උදව් කළා. ඔබට පාසලෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු. මගේ පාසල කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලය. චිත්‍රපටයේ තිරගත වෙනකම් මගේ පන්ති භාර ගුරුතුමිය ඇතුළු ඉස්කෝලේ යාළුවෝ හැමෝම නොවිසෙල්ලෙන් ඉන්නේ. ෂූටින් නිසා ඉස්කෝලේ යන්න බැරි වෙලා අතපසුණු වැඩ ටික කරගන්න මට මගේ යාළුවෝ ගොඩක් උදව් කළා. කුෂෙන්යාත් අනිත් අය වගේ දිගටම රංගන ශිෂ්‍යයෙ ඉන්නද බලාපොරොත්තු වෙන්නේ. මගේ එහෙම බලාපොරොත්තුවක් කලින් තිබුණේ නැහැ. මම කැමති නර්තනයට. ඒත් අම්මලා දැන් කියනවා හොඳ චරිතයක් ලැබුණොත් කරන්න කියලා. මම දැන් හිතන් ඉන්නේ එහෙම තමයි.
තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.